Mi? Subscribe'ların ne? Mudel Ali? Mudel Ali? Mallia? Kuhama deytin? Mokada mi ebetti? Nayra badugan ne hemen eveni? Mudel Ali mi bambu akka da karna vani? Man ay badugan ne damay? Hebey, Nayra nevi? Mamma ete kalin Nayra ran ne? Mudel Ali mokada evage balu kata bak kiwe? Mamma kiwe malli. Den Nayra kattu neti hemen kama Nayra mani illan ne? Minisunta salli ne? Salli neti unat Mudel Ali ඔය අපේ පරම්පරාවල නැහනේ ණයට බඩු ගන්න මිනිස්සු හදිස්සියෙමවත් අපි බඩු අරගෙන අතේ තියෙන ගානට වඩා බඩු වල මිල වැඩි වුණොත් අපි බඩු වලින් අඩු කරලා අතේ තියෙන ගානට බඩු අරගෙන යන මිනිස්සු මුදලාලි ඔයගේ බඩු කතා කියන්නේ නැහැ මලපයින්නවා සෝරි ටින් සෝරි මොනවද මල්ලිට ඕන හාල් 10 කොට්ටේයි හරි සබන් කැට 5යි සීනි කිලෝ 2යි රතු එකනොත් එකක් ඕන පරිප්පු 250යි මිරිස් කුඩු 3 5 කහ ඒ ටිකයි දෙන්න 50 වැයෙන් මිරිස් කුඩු 3 5 කහ ඒ ටික ආ දෙන්නකෝ බලන්න ඔය ටිකේ මිලත් එක කියලා මට ආ මුදලාලි මට ඕඩි කොලෝන් එකක් උත් දෙන්නකෝ පවුලට මුදලාලි හිතන්නේ නැති මම ලෝභයා කියලා ෂේ සල්ලි නම් මොනාද අප්පා මල්ලි ගණ 11500යි කීයද අය කිව්වේ 11500 මල්ලි මේක කෝ බොලේ කයි මාරුක ගහන ඉන්දියා අප්පට සිරි ගාන සැර වැඩි වෙලාද මන්ද කොහෙද බම් පුතේ යන්නේ ලැට් එකට අම්මේ යන්නේ සද්දෙන්වත් තේරෙන්නේ නැද්ද ඇඟේ ස්ටයිල් එක බලන්නකෝ ඉන්න බැරුව ඉන්නේ සල්ලි එහෙම තියනවද කතා කර කර ඉන්න වෙලාවක් නෑ ඔක්කොම තියනවා මං යනවෑ රුපියල් 499යිනේ අනේ අම්මපා ඉක්මනට ලැට් එකක් හදා ගන්න ඕන හැමදාම මේ දුක විඳින්න බෑනේ ඒය ඒය ඒ පොලිම් පයින් නේද හදන්නේ ඔහෙන් බලයි ඔහෙන් ඇවිල්ලා පස්සෙම ඉඳපන් පස්සෙම පොලිම් පයින් නෙවෙයි ඔයි මේ බොම මාරුවෙන් එන්න ඉන්න බැරුව පුළුවන් නම් චාන්ස් එකක් දෙන ඉක්මනට යන්න චාන්ස් දෙන්න ඔබ මහ ඒජන්තද පොලිමේ ඉඳපන් කන බලා ගන්න නැතුව අප්පා හදලා වගේ කතා කරන්නේ මෙව පරම්පරාවෙන් එන ලැට් අයියේ මේකේ වතුර එන්නේ නැනේ මොකද්ද කරන්නේ අම්මෝ හොද ගන්න විදියක් නැනේ මොක වතුර එන්නේ නැ වෙන්න බෑ වෙන්න බෑ බිල ගෙවලා තින්නේ කෙල්ලේ කෙල්ලේ ඇයි තාත්තේ මේකට වතුර එන්නේ නැ බං ඉක්මනට ගිහින් බලා මම මොකද වෙලා තින්නේ කියලා අද කීයක් හරි වැඩියෙන් හොයා ගන්න තියෙන දවස නිවාඩු දවසනේ නැත්තම් මුන් රජයේ ලැට් වලට යන්නේ ඉක්මනට ගිහින් බලාපන් තොපේ අම්මා මොකක් හරි ගොන් වැඩක් කරලා ඇති අයියෝ තාත්තේ මට දැන්නේ මතක් උනේ අම්මා ගෙදර ටැංකියට පුරවන්න කියලා කරාමේ වැහුවා ඒ හින්ද තමයි බඩු එන්නේ නැත්තේ ඉන්න මන් ටක් ගාලා ගිහින් බහන්න කරොත් ගොන් වැඩක් නේ ඉක්මනට පල මේක මේක ඇතුලේ තැම්බෙනවා ඇති දැන් ආ හරි අයි බඩු එනවා ඔව් නෝ ඒ මල්ලේ කොහෙද යන්නේ එන්න එන්න මේ ලැට් එකට යමු ලැට් එකට නෙවෙයි අයි ආවේ කඩේ යන්න ගිහින් එන්නම් ඈ මට කියන්න බෑ මල්ලි ගියපු එක්කෙනාගේ ස්පීඩ් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ පොලිමේ මොකද්ද බං ඒ සද්දේ කක්කබරයි බං ඉන්න බෑ අපෝ මෙවුන් ඉක්මනට එන්නේ නැහැ නේ ගියාම මුන් මේක ඇතුලේ බීඩි ගහනවද මන් දන්නේ නැහැ බං අපෝ අම්මෝ මේ අමාරු උහුලන්න බෑ බං අපේ බඩත් රිදෙනවා මටත් එහෙම තමයි බං
ඒ මදිවට අම්ම අයියේ ගස් ලබුත් ගෙනල්ලා තිබ්බා. Oh no. අපේ ඒ ඊයේ පට්ට සීන් එකක් නේ උනේ බං. උඹට කියන්න ලැට් කුමාරි නෙවෙයි බං ඒකට කියන්න ඕන හරිනම්. එහෙනම් බං ඒකිට අපි හැමෝම කියන්නේ ලැට් කුමාරි කියලානේ. ඇයි උඹ එහෙම කියන්නේ? මේකයි මචං උනේ. ඊයේ මං පොලිමේ ඉඳලා පට්ට ගේමක් දීලා උන්ගේ ලැට් එකට ගියා. උන්ට ලැට් කස්ටමර්ලා ඉන්නවනේ බං සෑහෙන්න. හරිද? ඊට පස්සේ මේකේ මං යනවා බලාගෙන ඉඳලා මචං. ඊට පස්සේ උඹට ලැට් බාල්දියෙන් ගැහුවද? මං හිතුවේ ලැට් බාල්දියෙන් ගහයි කියලා තමයි එදා කියපු කතාවට. එහෙම එකක් නෙවෙයි උනේ. අහපන්කෝ මැද්දෙන් ඇද දාන්න නැතුව. ළඟ කෙල්ලේ මං කඩේ කාට ගිහිල්ලා නිකන් මෙතන බලා ගන්නවා. කවුරුත් නැති වෙලා ඉක්මනට යනවා මිනිස්සු. නැත්තම් තමසර උතනමයි. ඉච්චමට පෙන්ුණට යකෝ මේක බවන වගේ නැතුල. සුපිරි සුපිරි ඈ. ඒක නෙවෙයි. කොමඩ් දෙකක් තියෙන්නේ මොකටද දන්නේ. කමක් නැහැ. මට මොකට දේව නේද? වැඩේ කරන් යනවා. බලමුකෝ චන්දිය කොහොමද වැඩේ කරගන්නේ කියලා. දැන් වතුර නැතුව එදා මට බිහිලු කරාට මැට්ටට හොඳ වැඩේ. හොඳ වැඩේ. අප්පට සිරි වතුර නැ නේද? මල තොප්පියයි. කවුද එළියේ ඉන්නේ? කවුද එළියේ ඉන්නේ? වතුර නැ මේක ඇතුළට. කවුද එළියේ ඉන්නේ? එළියේ කවුරුත් නැ. එළියේ කවුරුත් නැ. මොකද්ද ප්‍රශ්නේ? අප්පට සිරි ලැට් කුමාරි නේද? සේ බිලි ලැජ්ජාව. ඒත් ඉතින් හොදගන්න එපැයි. මොනවා කරන්නද? අනේ නංගියෝ වතුර එන්නේ නැහැ පොඩ්ඩක් බලන්නකෝ. ඔහොම ඉන්න බලන්න. හොඳ වැඩේ පණ්ඩිතයාට. හම්මෝ යන්තම් ඇති. දිව්‍ය ලෝකෙ ගියා වගේ. නංගි සල්ලි තාත්තට දෙන්නද වාට දෙන්නද? මොන සල්ලිද අනේ? ඔයාගෙන් සල්ලි ඕන්නේ. ඔයා යන්න. ඔයාලගේ නංගි ගාව මගේ WhatsApp නම්බරේ ඇති. ඒකට මැසේජ් එකක් දාන්න. ඔන්න හොමයි බං උනේ සීන් එක. හටෝ සුපිරිනේ බං. ඒ කියන්නේ ලැට් කුමාරිත් උඹට සෙට් උනා එහෙනම්. ඒකනේ බං. ඒකිට ලැට් කුමාරි කියන්න එපා බං. ඊයේ නම් මට හිතුනේ නිකන් ඒකේ මල් කුමාරියක් කියලා. සිරාවට මෑ ආයි තොපි දෙන්නටම කියන්නේ ඒකිර ලැට් කුමාර කියන්න බෑ. තොපි දෙන්නගේ පුක මහන හැමුණු. හරි පුක මහලා බඩ යන්න බෙහෙත් දෙනවා. මතක තියාගනින්න ඈ. Oh no. එච්චර දියක් පාපු අපි නම් ආයි කියන්නේ. ඒකනේ බං. මූ මහ ලෝක අපරාධකාරයෙක් නේ බං. බලපංකො කියපු බලු කතාව. හරි දැන් ඕක ඔබලා ගෙදරින් දැනගත්තොත් ඔබලා තාත්තා මොන වගේ දෙයක් කියයිද? පිස්සුද බං. අපේ තාත්තගේ තට්ටෙහිඳ නිබං ඔය කොළපාට මේව එකක් ඔළුවේ දාගෙන ඉන්නේ. නිකන් ඉන්දියන් කාරෙක් වගේ. අපේ තාත්තා මට බයයි බං. මං කියන ඕන පදයකට තාත්තා නටනො. බලයි දහංකෝ පාඩුවේ. ඒ සිරාවටම හොව් යකෝ. අම්මා වචනයක් කිව්වොත් තාත්තා සට් ඩවුන්. මාත් එක්ක නම් ඔය චුට්ටක් කට ගහගෙන එනවා. ඒ වුණාට අපේ තාත්තා අපේ අම්මට පට්ට බයයි බං. හම්බු ගියාච්චිට යකෝ. මූ මගේ නම්බු එහෙම් පිටින්ම කනවනේ. හැබැයි මචං එකක් අපේ තාත්තා පොඩ්ඩක් ලෝභ නැ. මටත් තියෙන ආදරේ. අම්මටත් තියෙන ආදරේ. ඒ වුණාට පණ්ඩිතයා බං. පණ්ඩිතයා. ඔව් බං. මොකද නිකන් උඹලා අපේ තාත්තා දැක්ක වගේ බය වෙලා. පණ්ඩිතයා කියන්නේ රට පණ්ඩිතයා බං. හිතන් ඉන්නේ එයාට වඩා දන්නේ කෙනෙක් මේ ලෝකේ වෙනත් නෑ කියලා. අපේ අම්මත් වතා දෙක තුනක් මෝග මාත් එක්ක කිව්වා බං. මාත් අම්මට කියන්න හිතාගෙන ඉඳී. එතකොටම අම්මා කිව්වා මට. අපේ තාත්තා නෝ ගෙදර චාටර් වෙලා ඉන්නේ බං. යකෝ ගෑනිත් මූත් එක්ක එකතුලා මට බයිනවද? අල්ලගන්නම්කෝ ගෙදර ගිහිල්ලා. අම්මෝ
තාත්තේ? නෑ පුතේ. පණ්ඩිතයා. තාත්තා නෙවෙයි පණ්ඩිතයා. ෂේ කාලා වරෙන්කෝ.